අපි හැම කෙනෙක්ටම දවසකට තියෙන්නේ පැය 24යි. ඔබ ව්‍යාපාරයක් කළත්, රැකියාවක නිරත වුණත්, ශිෂ්‍යයෙකු වුණත් කාලෙට තරාතිරමක් නැහැ. දුප්පත් වුණත්, පොහොසත් වුණත් අපි හැම කෙනෙක්ටම දවසකට පැය 24යි. කාලය නිරන්තරයෙන්ම ගමන් කරනවා. ඒ නැවැත්වීමට හෝ අපේ අවශ්‍යතා අනුව ඒ නැමීමට වෙනස් කිරීමට කිසිම හැකියාවක් නැහැ. කිසිම තර්කයකින් තොරව කාලය තමයි අපිට තියෙන වටිනාම සම්පත. අද මම මේ වීඩියෝ එකේ නාලයක කතා කරන්න යන්නේ මේ ඔබට තියෙන වටිනාම වත්කම සම්පත කාලය පළදායි විදිහට කළමනාකරණය කරගෙන ඔබේ දවස පළදායි කරගන්නේ සාර්ථක කරගන්නේ කොහොමද කියන කාරණේ. මෙම වීඩියෝ එකේදී සාම්ප්‍රදායික පළදායිතාව කාර්යක්ෂමතාව යන කරුණුවලින් ඔබට ගිහිල්ලා ප්‍රායෝගික දේවල් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි උදාහරණයක් කරන් බැලුවොත් ඔබේ නිවසේ බිම පිරිසිදු කරන්න ඔබ භාවිතා කරන්නේ කොස්සක්. කොස්ස වෙනුවට ඔබේ දත් මදින බුරුසුව පාවිච්චි කරොත් ඒ සඳහා අතිරේක කාලයක් සහ මහන්සියක් වැය කරන්න වෙනවා. එම කාර්ය උදෙසා දත් බුරුසු වෙනුවට කොස්ස යොදා ගැනීම තුළින් ඔබට විශාල කාලයක් සහ ශ්‍රමයක් ඉතිරි කර ගැනීමට හැකි වුණා. ඒ ආකාරයෙන්ම තමයි යම්කිසි කෙනෙක් කරන කාර්යයක් පැය 15ක් වැය කිරීමෙන් ඔහු කරනවා නම් ඔබ එම කාර්යයම ඔබට පැය 5කින් නිම කිරීමට හැකි නම් අන්න එය තමයි අපි දකින්නේ ඵලදායිතාවය ලෙස. මේ කතා කරන්න යන කාරණය මම පෞද්ගලිකව අත්දැක බලලා මට බොහොම සාර්ථක ප්‍රතිඵල දුන්නු අතරම ලෝකෙ පුරා බොහෝමයක් මිනිසුන් යොදා ගන්නා සාර්ථක ක්‍රමයක්. මෙහිදී ඔබට ලැබෙනවා කොටු හතරක්. මේ කොටු හතර පිරවීම ඔබට දිනකට, සතියකට හෝ මාසයකට ඔබ කැමති විදිහට ඔබට ගැළපෙන අයුරින් පිරවීම සිදු කළ හැකි. පළවෙනි කොටුවේ උඩින් අත්‍යවශ්‍ය. දෙවන කොටුවේ උඩින් අවශ්‍ය. නැවතත් පළවෙනි කොටුවේ පැත්තෙන් වැදගත්. ඊළඟට තුන්වෙනි කොටුවේ පැත්තෙන් සඳහන් කරනවා වැදගත් නොවන. මෙයා කරන්නේ අපි කොටු හතර හදාගත්තට පස්සේ මේ කොටු හතරේ පළවෙනි කොටුවේ නිතරම සඳහන් කරන්නේ අපිම සතිය තුළ කරලා අවසන් කිරීමට අවශ්‍යම වැදගත්ම කාරණා ටික තමයි පළවෙනි කොටුවේ සඳහන් කරන්නේ. ඔබේ ඉලක්කයන්, ඔබේ තරාතිරම, ඔබේ රැකියාව, ඔබේ අධ්‍යාපනය අනුව ඔබට හැකීමේ පළවෙනි කොටුවේ සඳහන් කරන දේ මොනවාද කියන එක තීරණය කරන්න. අපි ඊළඟට යන්නේ දෙවනි කොටුවට. දෙවනි කොටුවේදී සඳහන් කරන්නේ මෙම සතිය තුළ ඔබට කිරීමට තියෙන වැදගත් කාරණා. නමුත් හදිසි නැති ඒවා. ඒ කියන්නේ හිතන්න ඔබේ නෑදෑ කෙනෙක්ට, ඔබේ යාළුවෙක්ට ඔබට කෝල් එකක් අරන් කතා කරන්න තියෙනවා නම්, ඔබට කඩෙන් මොනා හරි බඩුවක් ගන්න තියෙනවා නම්, යම්කිසි කැඩුණු දෙයක් හදන්න තියෙනවා නම්, එවැනි දේවල් ඔක්කොම යන්නේ දෙවනි කොටුවට. තුන්වෙනි කොටුවේ අපි සටහන් කරන්නේ හදිසි වුණත් වැදගත් කමෙන් අඩු කාරණා. මේ කොටුවට ඇතුළත් වෙන්න පුළුවන් ඔබේ නිවසේ ඔබට කරන්න තියෙන හදිසි කටයුතු, එහෙම නැත්නම් ඔබේ යතුරුපැදියේ මොටර් රථයේ මොනා හරි නඩත්තු කටයුත්තක් තියෙනවා නම්, ඒ වගේ දේවල් මේ කොටුවට ඇතුළත් කරන්න පුළුවන්. අවසාන කොටුවේ අපි සඳහන් කරන්නේ වැදගත් කමෙන් අඩු, නමුත් එම සතිය තුළ ඔබ කිරීමට අවශ්‍ය කරන දේවල්. අවසානම කොටුවේ අපිට සඳහන් කරන්න පුළුවන් ඔබට ඇඳුම් පැළඳුම් ගන්න, ෂොපින් යන්න හිතාගෙන ඉන්නවනම්, නැත්නම් යාළුවොත් එක්ක මේ සතියේ සෙට් වෙන්න හිතාගෙන ඉන්නවනම්, අලුතෙන් ආපු වීඩියෝ ගේම් එක ප්ලේ කරන්න හිතාගෙන ඉන්නවනම්, ඒ වගේ දේවල් තමයි අවසාන කොටුවට යන්නේ. අනිත් කොටු තුනේම කාර්යයන් සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව තමයි ඔබ අවසාන කොටුව කරා ගමන් කරන්නේ. මෙහිදී මම සඳහන් කරපු කොටුවලට අදාළ උදාහරණ ඔබගේ පුද්ගලික අවශ්‍යතාවයන්, කරන කාර්යයන්, රැකියාව හෝ ඔබගේ තත්ත්වය අනුව වෙනස් විය හැකියි. එම නිසා මෙම කොටු හතර පිරවීමේදී ඔබගේ අභිමතාර්ථය අනුව, ඔබගේ ප්‍රමුඛතා අනුව ඒවා පිරවීමට වග බලා ගන්න. හිතලා බලන්න ඔබේ පාසලෙන් හෝ ඔබේ කාර්යාලයෙන් ඔබට ව්‍යාපෘතියක් පවරනවා සති දෙකක් ඇතුළත මේ ව්‍යාපෘතිය නිම කළ යුතුයි කියලා. එම සති දෙකෙන් බොහෝ දෙනා එම කාර්යය සිදු කිරීමට පටන් ගන්නෙම අවසාන දවස් තුනේදී. ඉතින් මේ කාර්යයේ වැඩි හරියක් 80%ක් ඉටු කරන්නේ අවසාන දවස් තුන ඇතුළත. මෙහිදී මම පෙන්වන්න හදන්නේ යම් කාර්යයක් කිරීම සඳහා ඔබට වැඩිපුර කාලයක් ලැබී තිබෙනම් කාර්යය මඟහරිමින්, කල් දමමින් අදාළ කාල සීමාව තුරා කරගෙන යෑමේදී ඔබගේ ඵලදායිතාවය අඩුවන බවයි. මම ඉහත කියපු විදිහට එම ව්‍යාපෘති කිරීමට පාසලෙන් ඔබට සති දෙකක් දෙන්නේ නැතුව ඔබට දවස් 3ක කාලයක් පමණක් දුන්නා නම් ඔබ අද සිටම එම ව්‍යාපෘතිය පටන් ගන්නවා. එහිදී ඔබේ ඵලදායිතාවය ඉහළ යනවා. මේ මගින් ලැබෙන පණිවිඩය තමයි අපි ප්‍රොජෙක්ට් එකක් හෝ ටාස්ක් එකක් පටන් ගන්න මොහොතෙම ඒ සඳහා ඩෙඩ්ලයින් එකක්, ප්‍රොජෙක්ට් එක අවසන් කරන දිනයක් නියම කරගන්න එක. ඊළඟ කාරණේ තමයි මල්ටිටාස්කින් කරන එක නවත්තන්න ඕනේ. එකපාර වැඩ කිහිපයක් කරන්න උත්සාහ කරනවා නම් ඒ කාර්යක්ෂමතාවය සහ ඵලදායිතාවය බොහොම අඩුයි කියලා ඔප්පු කරලා තියෙනවා. සමහර විටක ඔබට ළඟා වීමට ඇති ඉලක්ක කරා යාමේදී කාර්යයන් බහුල වීම හෝ කාලය සීමිත වීම නිසා කාර්යයන් කිහිපයක් එක විට කිරීමට උත්සාහ කරනවා. මෙම උත්සාහය තුළින් එක කාර්යයක්වත් හරියාකාරයෙන් සිදු නොවී ඔබේ කාර්යක්ෂමතාව ඵලදායිතාවය
නැවතත් පහළ යාමට ඉඩ තියෙනවා. මේදී සිදු කළ යුතු කාර්යය වන්නේ දිනකට හෝ පැයකට ඔබ කළ යුතු කාර්යයන් ප්‍රමාණය හෝ කාර්ය නියතව වෙන් කරගෙන එම අදාළ කාර්ය හෝ ඉලක්කය කොටස්වලට බෙදා කොටසින් කොටස වරකට එකබැගින් සම්පූර්ණ කරමින් අදාළ අරමුණ කරා පියවරෙන් පියවර ගමන් කිරීමයි. මෙහිදී සියලුම කාර්යයන් එකවර කිරීමට උත්සාහ කරනට වඩා ඔබේ මොළයට අදාළ කාර්ය පමණක් හඳුනාගෙන හොඳ අවධානයකින් යුතු එම කාර්ය නිම කිරීමෙන් වැඩි ඵලදායිතාවයක් ළඟා කර ගැනීමට හැකි. මේ කරුණුවලට අමතරව තවත් ප්‍රසිද්ධ කරුණු කිහිපයක් තියෙනවා මේ වීඩියෝ එකේදී මතක් කරන්න ඕන. ඔබේ ඵලදායිතාවයේ කාර්යක්ෂමතාවය ඉහළ ගෙනියන්න පුළුවන්. ඔබේ සාමාන්‍ය ශාරීරික සෞඛ්‍ය, ලබා ගන්නා ආහාර, දිනකට කොපමණ ප්‍රමාණයක් ජලය පානය කරනවද කියන එක, ඔබ ලබා ගන්නා නින්දේ ගුණාත්මකභාවය වගේ දේවලුත් ඔබේ කාර්යක්ෂමතාවයේ ඵලදායිතාවයේ ඉහළ නංවන්න අනිවාර්යෙන් බලපානවා. නමුත් ඒවා අපි සාමාන්‍යයෙන් දන්න කරුණු. ඒක නිසා මම මේ දේවල් ගැන වැඩිපුර කතා කරන්න යන්නේ එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. තාමත් අපේ දැක්ම channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. මේ වීඩියෝ එකගේ යාළුවටත් බලන්න හොඳයි කියලා හිතෙනවනම් share කරන්න ඔයාගේ යාළුවට. තවත් අලුත් වීඩියෝ එකක් අරන් ඊළඟ දවසේ හම් වෙනකන් හැමෝටම ඵලදායී, කාර්යක්ෂම, උද්‍යෝගිමත් දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්. ගින් එන්න.